අම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම සුපින්වන්ත පුණ්‍ය භූමියක සිට සුපින්වන්ත මොහොතක් ආරම්භ කරන්නට සූදානම්. ඓතිහාසික වැව්බැඳි රාජ්‍ය රජරට පුරවරයේ අනුරාධපුර පුණ්‍ය භූමියේ මහා මෙවුනා උයනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින මේ උතුම් වූ උඩමළුව පුණ්‍ය භූමිය සිට ජයශ්‍රී මහා බෝධි වංශය නම් ඒ මහානීය ග්‍රන්ථ රත්නය පිළිබඳව තවත් සාකච්ඡාවක් ආරම්භ කිරීමටයි සූදානම. අප මීට පෙර වැඩසටහන්වලදී ජයශ්‍රී මහා බෝධි වංශය නම් වූ සුවිශේෂ ග්‍රන්ථ රත්නය පිළිබඳව ඔබට බොහෝ කරුණු කාරණා ගෙනෙනු ලැබුණා. එහි තවත් එක් වැඩසටහනක් අදත් මේ ආකාරයෙන් මේ උතුම් වූ පුණ්‍ය භූමියේ සිට මෙලෙසින් ආරම්භ කරනවා. ඓතිහාසික අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධම්ම ජෝතික දච ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරි සුමන ධම්මරක්ඛිත සිරිනිවාස ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මේ උතුම් වූ වැඩසටහන ඔබ වෙතට සමීප කරනු ලබනවා. ඒ වෙනුවෙන් මේ සාකච්ඡාව සඳහා මේ අවස්ථාවට වැඩමවා වදාළ ඓතිහාසික අභයගිරිය චෛත්‍යරාමාධිකාරී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි, බාහිර උපාධි සහ විස්තාරික පාඨමාලා ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලංචේ රතනසිරි ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ පළමු කොට නමස්කාර පූර්වකව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අවසරයි අපි හමුදුරුවනේ. ඒ වගේම ජයශ්‍රී මහා බෝධි වංශය නම් වූ ග්‍රන්ථ රත්නය රචනා කරන්නට, එසේත් නැතිනම් සංස්කරණය කරන්නට ප්‍රධාන දායකත්වය සැපයූ ගිහි සුපින්වතා වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය අජිත් තල්වත්ත මැතිතුමන් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අයිබෝවන් මහාචාර්යතුමනි, අයිබෝවන්. මෑත යුගයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් රචනා කරන්නට යෙදුණු සුවිශාල ග්‍රන්ථ රත්නය, මේ ආකාරයෙන් රචනා වන්නට යෙදුනේ ඓතිහාසික අටමස්ථානාධිපති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් මත. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මහා විහාරයේ සංඝ පරපුර ඈත අතීතයේ පටන් මේ මොහොත දක්වාම සුවිශාල වූ ශාසනික මෙහෙවරක නිරත වෙනවා. එහි තවත් සුවිශේෂ සංඝ පීත්‍රෝන් වහන්සේ නමක් ලෙසින් අටමස්ථානාධිපතිව වැඩවාසය කරමින් ඒ සියලු කටයුතු සිදු කරන අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ සිහිපත් කරන්නට පුළුවන්. උන්වහන්සේ සුවිශාල වූ සුවිශේෂ වූ ආගමික ශාසනික ජාතික කටයුතු රාශියක් සිදු කරනවා. හැබැයි සුවිශේෂත්වය උන්වහන්සේ කිසිවක් සිදු කරන්නේ ප්‍රසිද්ධිය වෙනුවෙන් නොවේ, සත්භාවයෙන්. මා විටක අසස් තිබෙනවා මේ අනුරාධපුරවරයේ දුප්පත් ගම්මානවල ඉන්න අපේම දුප්පත් දෙමව්පියන් 25 දෙනෙකු දඹදිව පුණ්‍ය භූමිය වන්දනා කරන්නට සියලු වියදම් සහිතව ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ විසින් ඒ අවස්ථාව ලබා දෙනවා. මේ වගේ තවත් බොහෝ කටයුතු සිදු කරනවා. නමුත් උන්වහන්සේ සියල්ල කරන්නේ සත්භාවයෙන්, අවබෝධයෙන්. ඒ වගේම බොහෝ දෙනෙක්ට වැරදි අවබෝධයක් ඇති මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් විශාල නීති පද්ධතියක් තියෙනවා ආරක්ෂාව වෙනුවෙන්. සමහර විට ඔබට ඔබ බලාපොරොත්තු වෙන කටයුතු මේ ස්ථානයේ කරන්නට නොහැකි වෙනවා ඇති. නමුත් ඒ සියල්ල මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන්නේ. ඒක මහා බාරදූර කාර්යයක්. ඒ සියලු කාරණා පිළිබඳවත් මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමගින් මේ පුණ්‍ය භූමිය නැතිනම් උඩමළුව පන්සල මේ ආකාරයෙන් සුවිශාල වූ සංවර්ධනයකට මෑත කාලීනව ලක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපට ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කරන්නට ඓතිහාසික අභයගිරිය චෛත්‍යරාමාධිකාරී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
පශ්චාත් උපාධි බාහිර උපාධි හා විස්තරික පාඨමාලා ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලංචියේ රතනසිරි ගෞරවනීය නායක මහිමිපාණන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමින් අපේ හාමුදුරුවනේ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා මේ උඩමළුව පන්සල මේ ආකාරයෙන් සංවර්ධනය වන්නටත් ඒ වගේම නායක මහිමිපාණන් වහන්සේ සතු ඒ බාර ධූර්‍ය වගකීම පිළිබඳව මේ අපගේ බෞද්ධ සුපින්වතුන් වෙනුවෙන් යම් පැහැදිලි කිරීමක් සිදු කළොත් සුපතිත්ථිත රට්ඨනු රාධපුරේ සමදිත්ථිත දක්ෂින සාක භවං සුභ මේඝ වළම්බර මේඝ නිබං ජය බෝධි මහම්පල මාමිවරං කියලා තමයි උතුම් ජයසීමා අනුරාධපුර පිහිටි උතුම් වූ ජයසීමා බෝධීන් වහන්සේ වන්දනා කිරීම සඳහා අපි විසින් භාවිත කරනු ගාථා රත්නය. මම මේක සිහිපත් කළේ ඔබතුමා අහපු ප්‍රශ්නයටත් යම් සම්බන්ධතාවයක් තිබෙන නිසා. විශේෂයෙන් අද උතුම් සාකච්ඡාව සඳහා අවස්ථාව ලබා දුන්නා වූ අනුරාධපුර මඨමස්ථානාධිපති අතිගෞරවනීය අපගේ ගුරුදේව නායක මහිම්පාණන් වහන්සේගෙන් අවසර ඒ වගේම මේ සාකච්ඡාව සඳහා සහ සම්බන්ධ වුණා වූ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රීය පීඨයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍රීය අධ්‍යනාංශයේ මහාචාර්ය අපේ හිතවත් අජිත් තල්ලත් මෙතුමනි ඒ වගේ අපේ බෞද්ධ ආනාධිකාරණ තනදු මහත්මාමනි මේ උතුම් වූ බුදුපා පහසින් පහසලත් උත්තම ඓතිහාසික විද්‍යාස්ත්‍රී ජයසීමා බෝසම්තුන් වහන්සේගේ සෙවන යට සිටිනුන් මේ පිළිබඳව අපට සාකච්ඡා කිරීම ලැබීමක් අපේ පුරාකෘත පුණ්‍ය බල මහිමයක් කියලයි මා සලකනු ලබන්නේ. අපි පෙර බොහෝ විට පින් කරලා ඇති මේ වගේ මේ උත්තම ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන උත්තම බෝධිරාජයන් වහන්සේ අභියස මේ වතාවත් කිරීමට ඒ වගේ මේ වන්දනාමාන කිරීමට ඒ වගේ මේ බෝධින් වහන්සේ ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා මිනිසුන්ට පින් කර ගැනීම සඳහා හොඳ තෝතැන්නක් සේම භූමියක් බවට මේ ස්ථාන පත් කර දීම සඳහා අපටත් යම් හෝ දායකත්වයක් ලබා දීමට ලැබීම මතර පුරාකෘත පුණ්‍ය බලමහයක් වෙන පෙර අපි පතාගෙන ආපු විදිහට වෙන්න ඇති කියලා හිතනවා. මා මුලින් සඳහන් කරපු ගාථා ධර්මයේ සඳහන් වන්නේ සුපතිත්ථිත රට්ඨනු රාධපුරේ අනුරාධපුරෙහි මනාකොට පිහිටි සුපතිත්ථිත රට්ඨනු රාධපුරේ සමදිත්ථිත දක්ෂින සාක භවං මේක නිකම්ම නෙවෙයි මේ බෝධීන් වහන්සේ අනුරාධපුරේ මේ මහමෙවුනා පිම්බිමේ පිහිටියේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු මේ සමදිත්ථිත දක්ෂින සාක භවං මේ බුදු වී වදාරන්නා වූ මේ උතුම් වූ ජයසීමා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව අනුරාධපුරේ මහමෙවුනා පිම්බිමේ පිහිටීවා කියලා බුදුරජාණන් අදිෂ්ඨාන කළයි කියලා කියන සමදිත්ථිත දක්ෂින සාක සුභ මේඝ වළම්බර මේඝ නිබං මේක අපි හඳුන්වන්නේ මහමෙවුනා උගෙන මහා මේඝ වනෝද්‍යානෙ මේ මන ඉතාමත් මනරම් වූ මේ මහා මේඝ වනෝද්‍යානෙ සුභ මේඝ වළම්බර මේඝ ජය බෝධි මහම්පලමා ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් පිහිටියා වූ මහමෙවුනා පිම්බිමේ පිටි උතුම් ජය මහතුරුන්ට අපේ නමස්කාරය වේවා කියන අදිෂ්ඨානය කියනවා. ඉතින් ඒක නිසා අපි කවුරුත් දැනගන්නට ඕනෑ විශේෂයෙන් මේ ලංකා වාසී අප හැම දෙනාම පුදුම භාග්‍යවන්තයෝ පුණ්‍යවන්තයෝ කියන එක. මොකද අප සාන්තිනාග තිරූකුරු බුදු පියාණන් වහන්සේ ජම්බුද්දීපයේ ඉන්දියාවේ බුද්ධත්වයේ අවබෝධ කරගෙන ඒ බෝධීන් වහන්සේත් අද ඇත්තම කියන උන්වහන්සේ පිටදී බුදු වී වදාළා වූ බෝධීන් වහන්සේ අපිට දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. තුන් සැරයක් මේ වෙනකොට ඒ බෝධීන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. ඔබ දන්නවා ධර්මාශෝක රජතුමා මේ උතුම් වූ ජයමා හාමුදුරන් වහන්සේගේ දක්ෂින සාකාව එදා මේ සංගමී තෙරණිය අතේ ලංකාද්වීපයට වැඩමුවයින් පසුව එතුමාගේ හිටපු තිස්සා රක්කානම් බිසව නිරන්තරයෙන් ධර්මාශෝක රජතුමා මේ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා කටයුතු විශ්වවිද්‍ය කරන අපිට වඩා බෝධීන් වහන්සේට ආදරය සෙනෙහස දක්වනවා කියලා ලොකු තරහක් ඇති වෙලා මණ්ඩ කට්ටක යෝජේන මහා බෝධි මගාතයි මඩුකටු ගහලා ඒ උතුම් වූ විජයශ්‍රී ජයසීමා බෝසමදුන් වහන්සේදා මැරුවා කියලා සඳහන් වුණා. ඊට පසුත් කීප අවස්ථාවක මේ විදිහට ඒ ඉන්දියාවේ පිහිටි අද බුද්ධගයාවේ දකින්න තිබෙන බෝධීන් වහන්සේ තුන්වෙනි සැරේ විතර පැලවිච්ච බෝධීන් වහන්සේ රෝපණය වෙච්ච බෝධීන් වහන්සේ. එහෙමනම් අපිට මොනතරම් වටිනවද මේ උත්තම බෝධීන් වහන්සේ? අද ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සලකන්නේ එදා අප
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එදා බුද්ධත්වයේ අවබෝධ කරන දසමර සේන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පරාජය කරන්න හිටපු අවස්ථාවේ සියසින්ම අපි මේක ජීවමාන වස්තුවක් වශයෙන් සලකන්නේ. මේ දක්ෂින බෝධීන් වහන්සේ එදා බුදුරජාණන් සිද්ධාර්ථ ගෞතමයන් සමග බුදුරජාණන් වහන්සේම එතන වැඩ හිටපු උත්තම බෝධීන් වහන්සේනම. එහෙමනම් ඒ බඳු උත්තම වස්තුවක් තමයි මේ මහමෙවුනා පිම්බිමේ අද මේ රෝපණය කරලා ආරක්ෂා කරන ලබන්. එදා ඒ අදිස්ථාන පූර්වකව කරපු දේ අපි පිළිගන්නවා, අපේ ශාසනය සඳහාම වෙනවා. ගෞතම බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් පවතිනවා. 2565ක් මේ වෙනකොට කාලය ගත වෙලා යනවා. තවත් 2435ක් විතර පමණ කාලයක් අපිට ඉදිරියේ ඉතුරු වෙලා තිබෙනවා. ඉතින් මේ අවුරුදු කාලෙත් මේ අවුරුදු 2000 ගානනත් 435 ගණනත් අනිවාර්යයෙන් මේ බෝධීන් වහන්සේ මේ කල්ප විනාශයේ දක්වාම පවතින උත්තම වස්තුවක් තමයි මේ පාරිභෝගික උතුම් වූ විජයශ්‍රී ජයසිමා බෝධීන් වහන්සේ. ඉතින් ඒ නිසා අපට ලැබිලා තිබෙන මේ වස්තුව, මං කියන්නේ මේ ජයසිමා බෝධීන් වහන්සේ පාරිභෝගික වස්තු වශයෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකපු උත්තම වස්තුව, ඒ වගේම තමයි වැඩිම ධාතුන් වහන්සේලා තැන්පත් උතුම් වූ රත්නමාලි චෛත්‍යරාජන් වහන්සේ, ඒ වගේම පටී ධාතුව තැන්පත් ජේතවනාරාම, දකුණු අකු ධාතුව සම්පත් ථූපාරාම චෛත්‍යරාජන්, බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් අභේගිරි චෛත්‍යරාජන් වහන්සේ, මේ ලංකාරාම චෛත්‍යරාජන් වහන්සේ වෙනි, මේ අනුරාධපුරයේ මේ පිහිටි ඒ වගේ නකා විහෙර බුදුරජාණන් වහන්සේ නිය ධාතුව තැන්පත් නකා විහෙර, සතර බුදුරයන් වහන්සේලාම වැඩියා වූ ඒ පාද ලාංඡන චෛත්‍ය ථූපාරාම අභියස තියෙන මේ වගේ උත්තම පිම්බිමක්, මහමෙමුණා පිම්බිමක් තමයි මේ පිහිටලා තිබෙන්නේ. ඉතින් මේ ජයසිමා බෝධීන් වහන්සේ අපේ නායකාමරණ වහන්සේ ඔබතුමා ඇහුවා බොහෝ දිනකට ආවන් පස්සේ හිතූ මනාපයට කටයුතු ස්ථිර කරන්න බෑ කියලා. ඒක හරි. පැහැදිලිවම අපේ අය ඕනම කෙනෙක් මෙහෙම අන්ධශ්‍රද්ධාවෙන් මිනිස්සු ඉන්නවා. ඒ අය ඇවිල්ලා ජයසිමා බෝධීන් වහන්සේ කඳේම තියලා පහන පත්තු කරන්න පුළුවන් නම් ඒ වැඩේ කරනවා. ඒ වගේම තමන් බාරහාර වුණා කියලා කිරි මුට්ටි ගෙනල්ලා මේ බෝධීන් වහන්සේට වක් කරන්න මිනිස්සු කැමති ඇති. ඒ වගේම මහා රෙදි කච්චි පිටින් ගෙනල්ලා කපුරු පූජා වශයෙන් මේ බෝධීන් වහන්සේට පූජා කරන්නට කැමති. අටපිරිය දහස් ගණනක් ගෙනල්ලා ඒ බුදුරජාණන් වහන්සේ විසින් දසපාරමී ධර්ම පූර්ණ කරපු උත්තම බුදුරජාණන් වහන්සේ විසින් අපි විසින් බාරක් වුණා කියලා පූජා කරන්න කැමති. නෙළුම් මල් දස දහස් ගණන් ලක්ෂ ගණනක් ගෙනල්ලා පූජා කරන්න කැමති. ඔබ ඉස්සර පසුගිය වතාවක සාකච්ඡාවකදී සිහිපත් කළා පිච්චමල් පූජාවෙන් පවතින මොනතරම් දහස් ගණනක් ඇවිත් පිච්චමල් ලක්ෂ කෝටි ගාණක් ගෙනල්ලා පූජා කරනවා. හැබැයි මේකත් ජීවමාන වස්තුවක්, මේකත් වෘක්ෂයක්. එදා බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කරලා මේ එවන ලද උත්තම වස්තුවක්. එහෙමනම් අපේ නායකරුන්ට මෙහි උඩමඩුවේ බෝධීන් වහන්සේ බහාර තෙරුන් වහන්සේ වශයෙන්, අටමස්ථානයේ බහාර තෙරුන් වහන්සේ වශයෙන් එදා අපේ යතිවරයන් වහන්සේලා මහා විහාරයේ වැඩ හිටපු යතිවරයන් වහන්සේලා එදා මේවා ආරක්ෂා කරලා මේවා සංවර්ධනය කරලා තිබ්බ නිසා තමයි මේ ශ්‍රී ලංකා දීපේට, ශ්‍රී ලංකා වාසීන්ට බෞද්ධ සංස්කෘතියක්, සભ્યත්වයක්, ශිෂ්ටාචාරයක්, මෙවැනි ශාසනික ඉතිහාසයක් මේ ලංකා දීපේ පුරාවට පුරු ලෝකයටම පවතින ධර්ම දීපයක් බවට පත් වෙන්නට හේතු භූතුනේ මේවා ආරක්ෂා කරලා මේ සියාකාරෝ පවත්වාගෙන ආපු නිසා. අදටත් මේ ත්‍රිපිටක ධර්මයේ අපිට බලන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? මේ මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා එදා භානක පරම්පර කටපාඩමින් මේ හැම එකක්ම ගෙනල්ලා වලගම්බා රජදස අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරපු නිසා තමයි පුස්තකයන් බවට පත් වෙලා අපට දකින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙමනම් උන්වහන්සේලා තිබෙන ඒ ශාසනික වගකීම, භාරකාරීත්වය අපේ නායකයන්ටත් තියෙන උන්වහන්සේගේ කාලය තුළ මේ බෝධීන් වහන්සේට යම් අනතුරක්, යම් කුමක් හෝ දෙයක් සිදු වුණොත් ඒක උන්වහන්සේගේ ජීවිතයටම වෙන අනතුරක් හා සමාන. අපේ මේ අපි බුදුරජාණන් වහන්සේ අපි ආරක්ෂා කරගන්නේ, අපේ මතු පරපුරට මේ දායාද අපි ආරක්ෂා කරන්නේ. ඉතින් උන්වහන්සේගේ ඒක වගකීම, ශාසනික වගකීම, අපෙත් ඒ ශාසනික වගකීම තියෙනවා. ඒක නිසා තමයි ජයසිමා බෝධීන් වහන්සේට හිතූ මනාපයට ගිහිල්ලා ඇත්තසේ මුල් කාලේ 1930 ගණන් වල 1929 ජූනි 30 වෙනිදා කටුවාවල ජේමිස් ඇවිල්ලා ඒ කාලේ බෝධීන් වහන්සේ ළඟටම යන්නට පුළුවන්කම තිබුණා. ඇවිල්ලා මොකද කළේ? බෝධීන් වහන්සේ ගත්තක් යපුවා. ඒකල අපේ පල්ලේගම ධම්මරක්කිත නායකහන්සු තමයි අපේ පසුගිය වැඩසටහන් වලට සහ සම්බන්ධ වුණු අපේ රණපාල ධම්මජෝති නායකහන්දරන් වහන්සේ වගේම මේ උතුම් වූ සිද්ධස්ථාන, උතුම් වූ බෝධීන් වහන්සේ තේවා කටයුතු සිද්ධ කරමින් උන්වහන්සේ මේ අවස්ථාවේ 11ට විතර සිදු වෙච්ච ඉතා ඉක්මනින්ම ඇවිල්ලා කටුවාල ජේමිස් මර්ධනය කරලා
එදා ආරක්ෂා කළා. එහෙම නොවෙන්න අද ජයසීමා බෝධින් වහන්සේ නමක් ඉතුරු වෙයි. ඒක නිසා අපේ නායකයන් වහන්සේට ඒ ආරක්ෂා කිරීමේ මතු પરම්පරාව සඳහා මේ උරුමේ දායාද කිරීම උන්වහන්සේගේ සතු වගකීමක්. ඒක සාසනික වගකීමක්. උන්වහන්සේ ඒකයි මේ කටයුතු විශ්ින්නේ. ඒක නිසා අපි මේ ස්ථානට ඇවිල්ලා විශේෂයෙන් ඒ බෝධින් වහන්සේවට පරිසරයෙන් හිටියත් අපට ඒ බෝධින් වහන්සේගේ ආශිර්වාදේ ඒ වගේම උන්වහන්සේගේ පිහිට රැකවරණේ අනිවාර්යයෙන්ම ලැබෙන. ඒ ඇවිල්ලා අපි මේ මේ ස්ථානෙට මේ පිම්බිමට පය ගහපු වනකොට අපේ මොනතරම් සිස්සතල් ප්‍රබෝධමත් භාවයට පත් වෙනවද? සංයුත භාවයකට පත් වෙනවද? බුද්ධාලම්බන ප්‍රීතියක් අප තුළ ඇති වෙනවද? මේක තමයි මේ බෝධින් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය බලය කියන එක අපි දැනගන්නට ඕන. ඒක නිසා ඔබතුමා අහපු ප්‍රශ්නෙටයි ඒ කාරණිය නිසා අපි හැම දිනෙකම මේක ආරක්ෂා කිරීමේ වගකීම උන්වහන්සේට වගේම අපි හැම දිනාටම තියෙනවා කියන බව අපි කල්පනා අපේ කටයුත්තත් ස්ථිරද කරමින් මේක මතු පරපුර සඳහා දායාද කිරීම ආරක්ෂා කිරීම ඔබගේ යුතුකමක් බව හොඳට මේ තරයේ අදිස්ථාන කරගන්නට කියන බව මේ අවස්ථාවේදී ඉතාමත්ම සාසනාලීත්ව සිහිපත් කරන්න කැමතියි. එහෙම අපි හැමදෙරනේ අපේ සංස්කෘතිය හරවත් උනේ බෝධි ආගමණය නැතිනම් ශ්‍රීම බෝධින් වහන්සේ ලංකාවට වැඩම කිරීමේ. හැබැයි එතනින්නේ හරවත් උන සංස්කෘතියේ ඒ හරවත් ලක්ෂණ ඉදිරියටත් රැක ගැනීම ඔබ සතු වගකීමක්. ඔබ සතු කාර්යභාරයක්. ඉතින් ඔබ මේ පුණ්‍ය භූමියට පැමිණෙද්දී ඒ මන අවබෝධයෙන් පැමිණීම කරන්න. මන අවබෝධයෙන් වන්දනාමාන කරන්න. ඔබ තුළ ඇතිවන ශ්‍රද්ධාව ඔබ තුළ ඇතිවන සතුටමයි පිනවෙන්නේ. ඒ නිසා බෝධීන් වහන්සේ මුලටම යන්න, බෝධීන් වහන්සේ අල්ලන්න, මේ වගේ දේවල් වලින්, මේ වගේ සිතුවිලි වලින්, බලාපොරොත්තු වලින් වැළකීලා ඇවිල්ලා ඒ අවශ්‍ය පුද පූජා වන්දනාමාන වතාවත් සිදු කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධියට පත්තුණු පුණ්‍ය භූමි 8ක් අටමස්ථානේ මේ උතුම් වූ පුණ්‍ය භූමි 8ේම අධිපතිත්වයේ ධර්මී මේ පුණ්‍ය භූමි සුරකිමින් කටයුතු සිදු කරන අපේ පල්ලේගම සිරිනිවාස ගෞරවණීය නායක මාහිමිපාණන් වහන්සේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ මග යමින් මේ අටමස්ථාන පුණ්‍ය භූමි බාරව කටයුතු කරන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා 8 නමක් ඒ වගේම තවත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා බොහෝ නමක් ශාසනයට දායාද කළා. ඉතින් ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා බොහෝ ශාසනික මෙහෙවරක් සිදු කරනවා ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වගේම මහාචාර්යතුමනි ඔබතුමන් මේ ගෞරවනීය මහා සංඝරත්නයේ මහා විහාරයේ මහා සංඝරුවන ඉතාමත් ළඟින් ඇසුරු කරන සුපින්වතෙක් විදිහට මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් මොන වගේ ශාසනික කාර්යභාරයක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව මේ ලාංකීය ජනතාවට දැනගන්නට අවස්ථාව සැලසුවොත් අත්‍යවශ්‍යම අපේ පිරාසනේ වැඩ සිටින අපේ නායක මහිපාණන් වහන්ස ඒ වගේම තරිඳු දැන් ඔබතුමා අහපු පැනේ තමා මේ අටමස්ථානයේ සහ මේ බොමලුවේ නායක තෙරුන් වහන්සේ යටතේ පවතින මේ අපේ අටමස්ථානයේ තනයි වැඩ සිටින නායක හාමුදුරුවන් වහන්සේලා සහ අපේ අනිත් හාමුදුරුවන් වහන්සේලා තුලින් මොන වගේ සේවාවක්ද සිද්ධ වෙන්නේ කියලා. අත්වශයෙන්ම අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රය හදවත මේ උතුම් අනුරාධපුරයේ. ඒතර මේ අනුරාධපුරයට දේශ විදේශ විශාල පිරිසක් එනවා. ඒතර මේ එන පිරිසට අවශ්‍ය කරන ඒ කියන්නේ බුද්ධිමේ වශයෙන්, ශාස්ත්‍රීය වශයෙන්, ආධ්‍යාත්මික ගුණවකව දිනු කරගන්න අවශ්‍ය කියන්නේ මේ සියලු කාරණාවන්ට තෝතැන්න තමයි මේ අපි මේ ඉන්න මේ පූජනීය වූ මහමෙවුනා උයන. එතකොට මේ මහමෙවුනා උයනේ මේ වැඩ සිටින අපේ ජයසිරි මහාඳුරු, ඒ වගේම රුවන්වැලි මහාසය, අබේගිරි මේ වගේ ලංකාරාමයේ මේ වගේ සුවිශේෂ ස්ථාන තිරෙනවා. එතකොට මේ ස්ථාන බාරව වැඩ සිටින්නේ ඊටාම දැනුගත් ගුණ යහපත් සහ මනා හික්මීමක් සහිත මනා පරිචයකින් සමන්විත යතිරණන් වහන්සේලා. උන්වහන්සේලා මේ සමාජය තුළ මේ ලංකා ධරණි තලය තුළ අස්සක් මුල්ලක් නැර එන සෑම සුපින්මෙතෙක්ම හොඳින් දන්වා අවබෝධ වෙනවා. දැන් මේ ස්ථානෙට අපි උදාහරණයක් ගන්න තරිඳු මේ අටම ස්ථානෙට මේ එනවා දෙස් විදෙස් විශාල පිරිසක්. ඒ එන හැම කෙනෙක්ගෙම
අවසාන අරමුණක් වෙනවා අපේ නායක මාහිමිපාණන් වහන්සේ වගේම මේ වැඩ සිටින අපේ හංස ස්වාමීන් වහන්සේලා බැහැ දැකීම. අපි අභේගිරියට ගියා කියන්නේ අභේගිරියට ගියාට පස්සේ අභේගිරියේ චෛත්‍ය සහ ආසිත පවතින මේ සියලු කරුණු කාරණා වන්දනා කරලා නායක හඳුරු බැහැ දකින්නවා. ඒක අනිවාර්ය සාධකයක්. ඒතර රණලි මහසෑයට ගියත් ඒක නෑ. හැබැයි උන්වහන්සේලා කාර්ය බහුලයි. මේ මොකද ඒ කාර්ය බහුල කියන එක අදහස් කරන්නේ බොහෝ සාසනික මෙහෙවරන් සිද්ධ කරනවා. අනිත් එක විශ්වවිද්‍යාලවල උගන්වනවා. එතකොට ඒ කටයුතු සිද්ධ කරන මේ හැම කාරණයක් එකම තමයි ඔවුන්ගේ දෛනික ජීවිතේ ගත වෙලා තියෙන්නේ. හැබැයි මේ ඇත්තෝ විශේෂයෙන්ම ආගමික වශයෙන් කරන මෙහෙවර අති විශිෂ්ටයි. අති විශිෂ්ටයි. ඒ කරන අති විශිෂ්ට භාවයේ තුලම තමයි උන්වහන්සේලාගේ වටිනාකම වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි මේ ස්ථානයේ පැමිණුනහම උන්වහන්සේලාව මුණ ගැහිවීමට පවා තියෙන අසිරුතාවයට තරඳුපත් වෙලා තියෙන. ඒ තරම් වටිනාකමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම දැන් අපි මේ අපේ ප්‍රධාන මාතෘකාව අපේ ප්‍රධාන වස්තු විශේෂය තමයි ජයසිරිමා බෝධි වංශේ. ඒතර මේ ජයසිරිමා බෝධි වංශේ රචනා කරනකොට මේ අටමස්ථානයේ වැඩ සිටින අපේ බොමලුවේ නායක තෙරුන් වහන්සේ ප්‍රමුඛ මේ උඩමලුව පන්සලේ වැඩ සිටින අපේ ඒ ස්වාමින් වහන්සේලා සමග අටමස්ථානයේ නායක මාහිමිපාණන්ලා පුදුමාකාර දායකත්වයක් සහ ශක්තියක් වුණා. යෝධ ශක්තියක් වුණා. යෝධ සේවනයක් වුණා. කතා කරනකොට අනේ අපේ මහාචාර්ය අපේ මහත්ය අපි මේ වැඩ ටික මෙහෙම කරගෙන යන්න ඕනේ කියලා. තරුණයෙක්ගේ ලස්සන වැඩකුත් තියෙනවා. දැන් අපි පහුගිය වැඩසටහන්වල අපිත් එක්ක සාකච්ඡාවට සහ සම්බන්ධ වුණ මේ අටමස්ථානෙම වයසින් වැඩිම අපේ නායක මහවිනෝන් වහන්සේ තමයි ලංකාරාමේ නායක මහානායකපාණන් වහන්සේ. උන්වහන්සේ මේ වැඩේ කරගෙන යනකොට තරිඳු අපි මේ රජරට මිනිසුන් අපි රජරට වැඩක් කරනකොට ඒක පිළිවෙලක් තියෙනවා. ඒතර බෝධිය මුදුන් මල්කඩ වෙනවා. ඒවා මේ වැඩක් කරනකොට ඒවට බාරහාර වෙනවා, විවිධ දේ කරනවා. ඒවා අත්‍යවශ්‍යයි. ඒවා අපිට ඒ සංස්කෘතික අංග මේ අපේ හඳුනේද මේ අතහැරලා යන්න බෑ. ඉතින් ඒ කටයුතු පටන් ගත්තා. ඉතින් පටන් අරගෙන සීළු දේ කටයුතු කරන යනකොට ඉස්රෝම මේකට මේ අපේ ජයසිරිමා බෝධි වංශයට මේ නායක අපේ නායක මහාමිපාණන් වහන්සේ සහ මේ අටමස්ථානය අතර පවතින අවියෝජනී සම්බන්ධතාවය කුමක්ද කියලා මට හඳුනා ගන්න අවශ්‍ය වුණා. ඒ හඳුනා ගන්න අවශ්‍ය වෙනකොට මම මේ ඉන්නකොට ඉතින් සීළු දිනාටම මේ වර්තමානයේ තියෙන්නේ මේ අන්තර්ජාල පහසුකම් විවිධ දේවල් තියෙනවානේ. ඒකට මට එනවා ලිපියක් ඉස්රෝම. කවුද එවලා තියෙන්නේ? මේ අපේ ලංකාරාමේ නායක හාමුදුරුවෝ. පුදුමාකාර සතුටකින් මේ දේ කරලා තිබුණා. වෙන්න පටන් ගත්ත තැන මේක තමයි ඇත්ත කතාව තරින්දු. එතෙන් සිට මේ කාරණා එකින් එක. ඒතර අපේ මේ නායක හාමුදුරුවෝ මාත් එක්ක වැඩ සිටින අභිගිරි නායක හාමුදුරුවෝ මේ අටමස්ථානයේ සහ විශේෂයෙන්ම මේ අටමස්ථානයේ ඇසුරෙන් අපේ නායක හාමුදුරුවෝ කරලා තියෙන සුවිශේෂී සේවාව ඔබ මේ ග්‍රන්ථය අතර ගත්තොත් ඉතාම නියමාකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතාම ශාස්ත්‍රීය විදිහට සාරගර්භ විදිහට මේ කාරණා ටික පෙළගස්සලා තියෙනවා. ඒ නිසා තරින්දු මා විශ්වාස කරනවා මේ විහාරස්ථානයේ ප්‍රමුඛ වෙලා අටමස්ථානයේ ඇතුළේ වැඩ සිටින අපේ මේ නායක මහහිමිපාණන් වහන්සේලා සුවිශේෂී වූ මෙහෙවරක් මේ සම්බුද්ධ ශාසනයේ මේ බුදු දහමේ උන්නතිය සඳහා දිවි හිමියෙන් තමන්ගේ ජීවිත කැප කරමින් කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම තරිඳු මේ දැන් ගිහි අප ඔබට මට සිතූ පැතූ දේ කරන්න පුළුවන්කමක් තියෙනවා අවශ්‍යතාවය අනුව. නමුත් උන්වහන්සේලාට ඒ කාරණා බෑ. බොහොම දුෂ්කරයි. මොකද ජීවිතයේ වටිනාම කාලේ හොඳම කාලේ නිවසෙන් බැහැර වෙලා අම්මා තාත්තගෙන් බැහැර වෙලා දෙමාපියන්ගෙන් බැහැර වෙලා සමාජ ඥාති මිත්‍රාදීන්ගේ බොහෝ දේෙන් ඉවත් වෙලා මේ දේ වෙනුවෙන් කැප වෙනවා. සමහර විට අපේ හාමුදුරනේ ජීවිතේ හොඳම දේ තියෙනවා විවාහමංගල විවිධ දේවල්. ඒ වගේම පවා අතහැරෙනවා. සමහර විට තමන්ගේ මේ බෝධින්නාංශයේ වෙනුවෙන් කරන ආවතේව කටයුතු කරනකොට අර ලංකාරාමේ නායක හාමුදුර වසර 60ක් කටයුතු කරා කියලා. සමහර විට පවුලේ ඥාති මිත්‍රාදීන්ගේ සිදු හදිසි වියෝවන්ගේ බැහැර වෙන්න වෙලා තියෙනවා. එවැනි කැප කිරීම කරන්න. ඒ නිසා එවැනි කැප කිරීම කරන යතිවරයන් වහන්සේලා මේ ලාංකික ධරණි තලයේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවයට අත්‍යවශ්‍යයි. අපේ අර නායක හාමුදුරුවෝ පෙන්වා දෙනවා ඒකට අවශ්‍ය සුදුස්සෝ මෙතෙන් අනිවාර්යෙන්ම මේ ජයසිරි මහාඳුරන්ගේ පිහිට සහ ආරක්ෂාව තුළින් නිර්මාණය වෙනවා, ගොඩ නැගෙනවා කියන කාරණේ. එහෙමයි මහාචාර්යතුමනි. ඇත්තෙන්ම අපට මහාවිහාරීය ඒ සංඝ පරම්පරාව පිළිබඳව මන අවබෝධයක් මේ සාකච්ඡාව තුළින් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. මොකද අප නොදැන සිටි බොහෝ කාරණා එළි වුණා. අපි දකිනවාට වඩා බොහෝ සම්බන්ධයක් උඩමළුව පන්සල හා අටමස්ථානයේ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමග තියෙනවා. ඒක පුදුමාකාර වූ ශාසනික බැඳීමක්. ඉතින් දැන උගත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් බිහි කරන්නට ලැබීමම ගෞරවනීය අටමස්ථානාධිපති නායක මාහිමිපාණන් වහන්සේ ලද වාසනාවක්. ඉතින් මේ ජයශ්‍රී මහා බෝධි වංශයේ නම් වන මේ වටිනා ග්‍රන්ථ රත්නය තුළ යටමස්ථානයේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා සතු ඥාන සම්භාරය දැනුම් සම්භාරය මේ පුස්තකයේ විවිධ පරිච්ඡේදයන් තුළදී ඔබට දැක ගන්නට හැකි වෙනවා ඔබට කියවන්නට හැකි වෙනවා ජයශ්‍රී මහා බෝධි වංශය නම් මේ උතුම් වූ පුස්තකයේ පිළිබඳව මේ කරුණු කාරණා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සැබැති කරුණු කාරණා පිළිබඳව මේ වටිනා වූ සාකච්ඡාවෙන් ඔබට සමීප කරන්නට යෙදුණා මේ අවස්ථාවට වැඩමවා අවදාළ ඓතිහාසික අභයගිරි චෛත්‍යරා මාධ්‍යකාරයේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පශාත් උපාධි බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලංචේ රතනසිරි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට පළමු කොට නමස්කාර පූර්වක පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා. ඒ වගේම මේ අවස්ථාව වෙනුවෙන් සම්පත් දායකත්වයේ ලබා දෙමින් එක්වුණු ජයශ්‍රී මහා බෝධි වංශය රචනා කරන්නට සකීය දායකත්වයේ ලබා දෙමින් ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මහාචාර්ය අජිත් තල්වත්ත මැතිතුමන්ට අප පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ජයශ්‍රී මහා බෝධි වංශය මේ උතුම් වූ ග්‍රන්ථය මෙලෙසින් සම්පාදනය කරන්නට ඒ උතුම් වූ අදහස ලබා දුන්නු සුවිශාල ශක්තියක් ලබා දුන්නු මේ ග්‍රන්ථ රත්නයේ සංස්කාරක ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඓතිහාසික අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධම්ම ජ්‍යෝතික දජ ආචාර්ය අතිපූජ්‍ය පල්ලේකම සිරි සුමන ධම්මරක්ඛිත සිරිනිවාස ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට නමස්කාර පූරක පුණ්‍ය අනුමෝදනාව සිදු කරමින් තවත් ජයශ්‍රී මහා බෝධි වංශයේ නම් වන මේ ග්‍රන්ථ රත්නය පිළිබඳව ඔබට ගෙන එනු ලැබූ මේ සාකච්ඡාව ඓතිහාසික අනුරාධපුර මහමෙවුනා උයනේ විජයශ්‍රී මහා ජයශ්‍රී මහා බෝසමිඳුන් සුපිහිටි උඩමළුව පුණ්‍ය භූමියේ සිට මෙලෙසින් සමාප්තිය සනිටුහන් කරනවා මේ වැඩසටහනට කැමරාකරණයෙන් සහය දැක්වූ විමුක්ති ශ්‍රී කුරුප්පුආරච්චි සහෝදරයාටත් එවගේම රජිත මදුශංක සහෝදරයාටත් ස්තුතිය පුද කරමි ඔබ සැමට උතුම් වූ ජයශ්‍රී මහා බෝසමිඳුන් පිහිටි